කියා දෙන්න ආදරේ තරම් කතාවට ගොඩක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් මගේ channel එකට ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ දෙවනි නිර්වාන්ව, එහෙම නැත්නම් තමන්ගේ සහෝදරයව ගලව ගන්න වසන්තට කරන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි මගේ වීඩියෝ එක බලලා හොඳයි නම් ඔන්න ඔයාටත් පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එතකොට මම අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න ඔන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. ඉතින් දැන් ඔයා දන්නවා දෙවෙනිව නිදහස් කරලා නිර්වාණ දිගටම හිරේ තියාගත්තේ වසන්තගේ ගේමක් නිසා. ඉතින් වසන්තට ඕන කරලා තියෙන්නේ කොහොම හරි නිර්වාණව හිරේ ඇතුළේදී ඝාතනය කරන්න. ඒකට හේතුව තමයි ඔයා දන්නවනේ දැන් අනුත්තරගේ මිනී මරමටත් සම්බන්ධ මේකක් තියනේ. එතකොට දැන් වැරදිලා හරි තමන් ගැන නීති ඉස්සරහට එයි කියලා බයක් තියෙනවා වසන්තගේ. ඉතින් ඒ කොහොම වුණත් වසන්තට මේ දේවල් කරන්න ලැබෙන්නේ නැහැ. මොකද ගොඩක් ඉක්මනින්ම නිර්වාණව ගලව ගන්න නේහට පුළුවන් වේවි කියලා බලාපොරොත්තුවක් ඇති කරගන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් දැන් ඉදිරියට දෙවෙනි ගොඩක් ඉවසීමෙන් ඉන්නවා. නිරන්තරයෙන්ම තමන්ගේ පවුලේ උදවියට, ඒ වගේම තමන්ට හිරිහැර කරගෙන එන වසන්ත ගැන ලොකු වෛරයක් කේන්තියක් දෙවෙනිට මේ වෙනකොටත් ඇති වෙලා. ඒකට හේතුව තමයි දෙවෙනි කාලයකට කලින් ඔයාට මතක ඇති සහෝදරයෙක්ට වගේ තමයි වසන්තට සැලකුවේ. හැබැයි ඒ සහෝදරත්වය මේ වෙනකොට වසන්ත අහිමි කරගෙන. ඉතින් ඒකත් එක්ක දැන් තමන්ගේ සහෝදරයා හිරේ ඉන්න එක දරා ගන්න විඳරාගෙන ඉන්න පුළුවන් කමක් නෑ දෙවෙනිට. ඉතින් දෙවෙනිට අවශ්‍ය කරන්න වෙන කිසිම දෙයක් නෙවෙයි නිර්වාණව ගලව ගන්න. හැබැයි ඉතින් එයා මැරේක්නේ, මැරේක් විදියට හංවඩු ගහච්ච කෙනෙක්. ඉතින් ඒ නිසා නීතිය පැත්තෙන් එයාට මේ නිර්වාණව ගලව ගන්නවා කියන එක හරිම අමාරු වැඩක්නේ. හැබැයි ඉතින් මෙහෙම දෙයක් අපිට හිතා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් දෙවෙනි ඉදිරියට අනිවාර්යෙන් වසන්ත හොයාගෙන යනවා. අර වසන්තගේ නෝන හොයාගෙන ගිහිල්ලා තර්ජනයක් කරා වට මතකයිනේ, අන්න ඒ විදියට. ඉතින් එහෙම හොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ වසන්තට තවත් ගෝලව ගොඩක් නැහැ. නමුත් ළඟම ඉන්න ගෝලය විතරයි අවස්ථාවේ ඉන්නේ. ඉතින් ඒ වෙලාවේදී අනිවාර්යෙන්ම ලොකු තර්ජනයක් කරනවා පිස්තෝල් දිගැරලා. ඉතින් අර ලෝයේ මහත්තයා පිස්තෝල එහෙමත් පහුගිය කාලේ දුන්නනේ දෙවෙනිට. ඉතින් ඒකත් එක්ක තර්ජනයක් කරනවා තමන්ගේ සොහොයුරාව නිදහස් නොකරොත් වස්තුට කරපු දෙයම කරනවා කියලා වසන්තටත්. ඉතින් ඒකත් එක්ක මෙතනදී ඇත්තටම වසන්තට බය වෙන්න සිද්ධ වෙලා මේ වස්තු නිසා නිර්වාණ හිර කරගෙන ඉන්න වැඩේ නතර කරන්න සිද්ධ වෙනවා කියන එකයි අන්න මං ඔයාට මේ වීඩියෝ එකෙන් පැහැදිලිවම කියන්නේ.